අපි දැන් මේ වටේම යුරෝප් වටේම යන්නේ ගොඩක් මසලි බලාගෙනත් නෙමෙයි සමහරවිට අපේ අවුරුදු 10 20 25 දක්වා නැති අපේ මීගම යාළුවෝ එතකොට තව ගොඩක් ඈත යාළුවෝ අපිට හම් වෙනවම ඒකත් ලොකු දෙයක් අපේ තව ප්‍රශ්නයක් තියෙනවා මෙතුවක් ආගමනේදී ඔබට අතහිත දුන් අය ගැන විස්තර ඇත්තටම ගොඩාක් අය ඉන්නවා මං හිතන්නේ නම් වලින් කියලා ඉවර කරන්න බැරි තරම් මේ යාළුවෝ ඒක අපිට අතහිත දුන් අය මාධ්‍යවල ටීවී රේඩියෝ හැමතැනම පත්‍රවල ඉන්න යාළුවෝ ගොඩාක් ඒ වගේම අපි එක පොඩි කාලේ ඉඳලම අපේ බෑන්ඩ් වලට අපිට සපෝට් කරපු යාළුවෝ ඉන්නවා අපි සංගීත සංදර්ශන පවත්වද්දී අපිට ගොඩාක් ඒ කියන්නේ ඇත්තටම නම් වලින් කියන්න බැරි සයිස් එකට අපි ඒගොල්ලන්වත් ආදරෙන් සිහිපත් කරනවා මේ වෙලේ ඕගොල්ලන්ගේ අනම්මනක් එක්ක ඔබ වඩාත්ම ප්‍රිය කරන ගායකයන් කවුද ලංකාවේ ඉන්න ඔය කවුද? මම ගැන ඉතින් ඉස්සර ක්ලැන්ස් ජීවර්ධන මිටමල් ආරච්චි එම් එස් වෑන්ඩු එතකොට වික්ටර් නායක කවුද මැරුණේ ෆ්ලයිට් එක වැටල මැරුණේ ගුණදාස කපු ඒ වගේ සමහර රෑ වෙලාවට වගේ නිකන් ඒ වෙලාව ඇත්තටම අපි දැන් සමහර අය හිතන ඇති අපිත් ඒ කියන්නේ මේ අපි කරන සංගීතයේ හැටියට අපි එක එක අමුතු සංගීත අහනවා කියලා හැබැයි අපි ගොඩක් ඒ කියන්නේ ගිටාර් ඉගෙන ගන්න පොඩි කාලේ ඉඳලම අපි ගොඩක් ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයා ගීත තමයි අපි ගායනා කරේ ගිටාර් වලින් එහෙම ඒකින්ද ගොඩක් ආදරය කරන මම නම් ගොඩක්ම ක්ලැරන්ස් විජේවර්ධන ඒ වගේම පණ්ඩිත අමරදේවයන්ගේ ගීත අපි ගොඩක් ආදරෙන් ගායනා කරනවා අපි ඒ කියන්නේ කට්ටිය සෙට් වුණා මේ වගේ පිටරට ඉන්න ගායකයන්ගෙන් අපි ගොඩක් බොබ් මාලිගේ කියන්නේ ලංකාවේ ඉදි තමයි බොබ් මාලිගේ ඒ රටාව රෙගේ රටාවට ගොඩක් ආදරය කෙරුවා එයාගේ කියන්නේ මියුසික් එකට විතර නෙමෙයි එයා ගීත ඇතුලෙන් දෙන පණිවිඩය ඒ කොමරට ඉදිරිපත් කරපු විලාසය තනි කර ඒ වගේම ඉතින් අපි තිබුණ ආසාව හැටියට බොබ් මාලිගේ පුතාලා දෙන්න දැක්කා බොබ් මාලිගේ දුවව දැක්කා අම්මා ඒතොර ඒගොල්ලන් ඉන්න පවුලේ ඔක්කොම දැක්කා ඒතොර තමයි බර්නින් ස්පියර් ඇල්ෆා බ්ලොන්ඩී කියන මුළු ලෝකෙම ඉන්න හොඳම තර්ඩ් වර්ල්ඩ් හොඳම බෑන්ඩ් එකත් අපි එකට ගහපු තැන් තිබුණා ඉතින් ඒ වලට අපි ඒ කියන්නේ අපි ඇත්තටම ඔව් මෙහෙම කිව්වොත් පොඩි කාලේ අපි ආදරෙන් ගෙවල් වල තියාන කැසට් වලින් බල බල සින්දු අහපු අය එක්ක අපි ඒ කියන්නේ අපි ජීවිතේට හිතුවේ නැහැ ඒගොල්ලෝ එක්ක දැකලා කතා කරලා ඒගොල්ලෝ එක්ක එක ස්ටේජ් එකේ සංදර්ශනයකට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඒ සීනේ සබය කරගත්තා. ඇත්තටම ඒ පිටරටකට ගිහිල්ලා වරලා ඒගොල්ලෝ එක්කම එකට ස්ටේජ් එකේ සවුන්ඩ් චෙක් කරනවා. ඒගොල්ලෝ එක්කම ඒගොල්ලෝ ප්ලේ කරලා දැස්සම අපි ප්ලේ කරනවා. නැත්නම් අපි ප්ලේ කරලා පස්සේ මේ බර්නින් ස්පියර් නැත්නම් ඇල්ෆා බ්ලොන්ඩී බොබ් මාලි පුතා සිගි මාලි ඒගොල්ලෝ ප්ලේ කරනවා. ඉතින් ඒ වගේ ඊට පස්සේ බෑක් ස්ටේජ් එකේ අපි හම් වෙලා ඉවරලා කරටක් දාන කතාවේ ඒ වගේ ඉතින් කොණ්ඩ මේ වගේ තිබුණේ ඔක්කොම පොඩ සුදු වෙලා නේ රෝදනේ ආකින් ඉතින් දැන් අපි පොඩි කාලේ ආපු කට්ටිය දැන් ඉතින් පොඩ්ඩ වයසයි ඇත්තටම ඒ කියන්නේ පොඩි කාලේ තිබුණු ගොඩක් සිහින සබෑ කරගත්තා යාදි ඉතින් ඒකම තියෙන ප්‍රශ්නවලට හොඳට කියන්න පුළුවන් නවකයන් හට ඔබ ලබා දෙන ආවාදය ඇත්තටම නවකයන්ට කියලා අපි ලොකු මිනිස්සු නෙමෙයි අපි ලොකු සංගීතකාරයෝ කියලා අපි හිතන්නේ හැබැයි අපි පොඩි කාලේ අපි තිබුණු සීන ගොඩාක් සීන මැවුදේවල් අපි සබෑ කරගෙන තියෙනවා අපි සෑහෙන අමාරුවෙන් ගමනක් ඇවිල්ලා තියෙනවා අපිට තව දිග ගමනක් කට්ටි එකතු වෙලා යන්න තියෙනවා හැබැයි ලබා දෙන අවවාදය කියන්නේ අපිට මෙහෙම කියන්න පුළුවන් අපිට එහෙම කිව්වනම් ඔයාලටත් ඒව කරන්න පුළුවන් ඒකින් හින්දා හැමදාම සීන තියාගන්න උදේ ඒ සීන සදා කරන්න උත්සාහ කරන්න ඔබ මෙතෙක් කල් කරන ලද නිර්මාණ ගණන ඇල්බම්ස් අපි දැනට තුනක් කරලා තියෙනවා ජයශ්‍රී වෙතින් ඒ අරෙන්ඩ අපි ඇත්තම යුරෝප් වල වෙනම ඉංග්‍රීසි භාෂාවෙන් කොන්ඩොම් ප්‍රොජෙක්ට් එකේ රේවසන්ඩෝ රූට්ස් මෑන් එකේ ඇල්බම් එකක් කරලා තියෙනවා ඒ වගේ ඇත්ත දැනට සීඩීස් අපි 15ක් 18ක් විතර වගේ රිලීස් කරලා තියෙනවා සේම අපි දැන් ඉස්සරහට අපේ අයිඩියා එකක් තියෙනවා අපි දැන් ලොකු කොන්සර්ට් කරද්දී අපේ සීඩි ඇල්බම් මොඩ්ගොවියා සුන්දරියේ සාමය එතකොට අපේ DVDs ඉස්සරහට අපේ අයිඩියා එකක් තියෙනවා අපේම ටී-ෂර්ට් එතකොට ඔක්කොම දේවල් අපෙන් දැන් ඔය සමාන්ට ආසයි මගේ මේ අදාතර දාන ඒවා මම හදලා ඒ වගේ නිකන් හැමතැනම ගාදී වගේ අපේ පොඩි ෂොප්ස් දාලා අපේ ආස අපේ ෆෑන්ස්ට ඇවිල්ලා ඒවා ගන්න ඔව් ඒකත් හැබැයි අපි අයිඩියා දැන් මම කියන අපි නිර්මාණ ගොඩක් කරනවා නිර්මාණ ගොඩක් ඔබ විසින් කරන ලද හොඳම නිර්මාණය ලෙස ඔබ දකින්නේ ඔව්
සේරම අපි නම් හිතන්නේ සේරම හොඳයි කියලා ඕගොල්ලෝම තීරණය කරන්න මොනවා හොඳ කියලා. ඇත්තටම එහෙම කියන්න දෙයක් නැහැ. මොකද අපි කරලා තියෙන හැම ගීතයක්ම අපි ගොඩක් ආදරෙන් ගොඩක් අපේ වීරිය දාලා ඉවරලා කරලා තියෙන්නේ. ඉතින් හොඳම නිර්මාණය කියලා කියන්න දෙයක් නැහැ. ඔබේ දරුවන් කවදා හෝ මේ ක්ෂේත්‍රයට යොමු වුණාට ඔබ කැමතිද? අනිවාර්යෙන් කැමති. අනිවාර්යෙන් කැමති. මොකද සංගීතය තුළින් අපි ඒ කියන්නේ මුදල් හම්බ කරනවට වැඩිය අපි ලබන සතුට මෙතෙන්ට ලබන සතුට. ඒක තමයි මම හිතන්නේ වැදගත්ම. ඒක මම හිතන්නේ අපේ දරුවන්ට අපි ලබා දෙන්නේ. ඒගොල්ලෝ ආසනම් මියුසික් ෆීල්ඩ් එක යන්නේ කිසිම අපෙන් අබාධයක් නැහැ. ඔබේ අනාගත බලාපොරොත්තු ගැන කතා කරොත් අනාගත බලාපොරොත්තු ලොකු බලාපොරොත්තුවක් තියෙනවා. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අපේ ජයශ්‍රී මුළු සංගීත කණ්ඩායම, මොකද අපි දෙන්නා විතරයි ගොඩක් වෙලාවට ලංකාවට හැමෙලෙම එන්නේ, මුළු සංගීත කණ්ඩායම අරගෙන අපි ලංකාවට එන්න බලාපොරොත්තු වෙනවා. කවද හරි ඔගොල්ලන්ගේ අනම්මනම් ඉතින් දැනගන්න ලැබෙවි කවදද කියලා. ඒ වගේම අපේ තව සීන ගොඩාක් තියෙනවා සැබෑ කරගන්න. ඇත්තටම බැලුවොත් එහෙම, ඒ කියන්නේ අපි ඇත්තම ජාත්‍යන්තර තලයේ අපි ගෙනියන ගමන අපි තව දිගට ගෙනියන්න අපි සෑහෙන අපේ අතින් සෑහෙන සේවයක් වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. මොකද සිංහල ගීත හැටියට අපි ගොඩක් ඉන්ටර්නැෂනල් ස්ටේජ් වල මේ ඒගොල්ලන්ට ඉදිරිපත් කරනවා. එතකොට ඒගොල්ලෝ දැනගන්නවා අපි ශ්‍රී ලංකා කොඩියාර ගැන, අයුබෝවන් ජයශ්‍රී කියලා තමයි යන්නේ. එතකොට ඒගොල්ලෝ දැනගන්නවා. මේ සමහර අහනවා ඒ ඕගොල්ලන්ගේ මේ වගේ සංගීතයක් තියෙනවද කියන එක. තමයි කියන්නේ සමහර අය ගොඩක් අය දැකලා තියෙනවා. මොකද ලංකාවේ ගොඩක් සංගීත කණ්ඩායම් ගිහිල්ලා වල පිටරටවල සංදර්ශන ඉදිරිපත් කරනවා. හැබැයි ඉදිරිපත් කරන ගොඩක් වෙලාවට අපේ ලංකාවේම කට්ටියද. ඉතින් අපිට ගොඩක් ඒ තුළින් අපේ ලොකු වාසනාව අපි ඒ රටවල ඉඳගෙන අපේ ගමන යන එක. මොකද ඒ අතින් අපිට ඇත්තටම يعني ඉන්ටර්නැෂනල් ආටිස්ට්ලා එක්ක ඒගොල්ලන් සහභාගී වෙන සංදර්ශන ඇතුලේ අපේ ගීත ඉදිරිපත් කරන්න ලැබෙන ලොකු වාසනාවක්. දැන් අපි අලුත් විෂුවල් එකේ මොකද සිටු කුමාරියේ ඒක ගොලන් ඇටලන් ඉදන් අපි දෙන්නා. ඒක තියෙන අපේ ෆුල් බෑන්ඩ් එකම මේ අපේ ලයිව් ඔබේ රසිකයන්ට ඔබ දෙන පණිවිඩයක් දෙනවට වැඩිය මෙහෙම දෙයක් කියමු. ඔයාලා අපිට අද වෙනකම් දුන්න ආදරේ, නැත්නම් අපිව පිළිගත්තු හැටි අපි ගොඩාක් අගය කරනවා. ඕගලන් හින්දා තමයි අපි අපේ ගමන යන්නේ. ඇත්තටම අපිට ගොඩාක් සමහර අය ලංකාවට ආවම අපිට කෝල් කරනවා, නැත්නම් අපිට රටේ ඉන්නකොට අපිට ඊමේල් වලින් සම්බන්ධ වෙනවා. සමහර අය අපිට ලියනවා ලියුම් වලින්. ඒගොල්ලන් කියන දේවල් වලින් අපි ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. ඒගොල්ලෝ වෙනුවෙන් තමයි අපි ඇත්තටම ජීවත් වෙන්නේ. රසිකයන්ට අපිට කියන්න තියෙන්නේ අපි ඔයාලට ගොඩාක් ආදරෙයි. ජයශ්‍රී ඔයාලට තේරුම් ගන්න. අනන්මනන් මේ බඩවිය ගැන මොකද හිතන්නේ? හිතන්න දෙයක් නැහැ. මම හිතන්නේ අපිට ජයශ්‍රී අපි එක්ක ගොඩක් ළඟින් ඇසුරු කරන අනන්මනන්.com එකේ මල්ල සීර මල්ලට අපි ගොඩක් ආදරේ. මොකද අපේ විස්තර ඕගොල්ලෝ තමයි මෙලිම අපෙන් උණුහුණුවේ හදන්න අපේ රසිකයන්ට සීර මල්ලට ඉදිරිපත් කරන අපි ඕගොල්ලෝ එක්ක එක දිගටම ඔය වගේ අපි වැඩේ කරගෙන යමු. අනම් මනම් කියෝ කියෝ ඔබ සමට ජයශ්‍රී.